ශිඛරය රට හදන හැටි ගැන මාලිමාවේ කතිකාව. ශිඛරය වැඩසටහනින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ NPP රජයක් යටතේ රාජ්‍ය සේවය පුනරුදියට ලක් කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන්. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක අද එකතු වෙනවා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක විමර්ශන MDS ඇන්ටන් පෙරේරා මහත්මයා. ඇන්ටන් පෙරේරා මහත්මයා, ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ඔබතුමා පිළිගන්න අපේ මැදිරියට. අපි NPP රජයක් යටතේ රාජ්‍ය සේවය පුනරුදියට ලක් කරන්නේ කොහොමද කියන කාරණේ කතා කරන්න කලින් මම හිතුවා වැදගත් වෙයි කියලා. අපේ දැන් මේ රාජ්‍ය සේවයට වෙලා තියෙන්නේ මොකක්ද, දේශපාලන අධිකාරිය විසින් රාජ්‍ය සේවයට සිද්ධ කළ තියෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන එක වැදගත් කියලා හිතෙනවා. ඇනන් පෙරේරා, ඔබ ඉතාමත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්, ඒ වගේම සේවය කළ තිබෙනවා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කුමක් දංශය විමර්ශන ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන්ම අපි පටන් ගමු. බොහොම ස්තුතියි. මේ ඇත්තම මේ දැන් ජාතික ජනබල වේගය තමුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය කියන එක බවට ඒක පත්තුනෙන් පස්සේ, ආණ්ඩුව පිහිටුනෙන් පසු ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි, රාජ්‍ය නිලධාරීන්ට. එතකොට වර්තමාන රාජ්‍ය සේවය පාවිච්චි කරලා කොහොමද ජාතික ජනබල වේගය තමුන්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපිට මේ කතා කරන්න වෙන්නේ. අතර වර්තමාන රාජ්‍ය සේවය කියන එක කෙරෙහි අපි දන්නවා විශාල වශයෙන් විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. අකාර්යක්ෂමයි කියලා කියනවා, දූෂණයට වංචාවට වග කියනවනේ රාජ්‍ය සේවය කියලා කියනවා. එහෙම එහෙම රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ගෙනිච්ච මත ගණනාවක් තියෙනවා. රටේ මහජනතාව මේවා එකින් එක සියුම්ම හොයා බලන්න යන්නේ නැහැ මේක ඇත්ත මොකද්ද කියන කාරණේ. ඔවුන්ට දැනෙන දේ අනුව ඔවුන්ටත් නිකන් හිතලා තිනවා මේ රාජ්‍ය සේවය තිබ්බර වැඩිය හොඳයි නොහිටියනම් කියලා. ඒක නිසා ජාතික ජනබල වේගයේ රජයක් යටතේ මේ රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ප්‍රමුඛ කාර්යභාරයක් වෙනවා රාජ්‍ය සේවය කෙරෙහි තිබිය යුතු විශ්වාසය නැවත ඒ තත්ත්වයට ගෙන ඒම. ගොඩනැගීම දෙවැනි කාරණේ තමයි ඔවුන්ට තමුගේ රාජකාරී කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා අවශ්‍ය කරන මානසික වාතාවරණය ලබා දීම. එතකොට මේක මේ කිරීම සඳහා කටයුතු කිරීමේදී වැදගත්ම දේ තමයි ඇයි අපේ රාජ්‍ය සේවයට මෙහෙමුණේ කියන එක තේරුම් ගැනීම. අපි හොඳටම දන්නවා රාජ්‍ය පාලනයේ ඉහළම තියෙන ජනාධිපතිවරයා, එතන සිට මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් දක්වා ඇවිල්ලා, එතකොට පාර්ලිමේන්තුව විසින් තමයි මුදල් බලය තියෙනෙත් පාර්ලිමේන්තුවට, අයවැය සම්මත කරනවා. ඒ යටතේ ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාත්මක යුතුක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා තමයි රාජ්‍ය සේවය තියෙන්නේ. එතකොට පොතේ විදිහට ඕක වෙනවනම් පාර්ලිමේන්තුව තමුන්ගේ බලය යටතේ අයවැය සම්මත කරලා ඒක එක වැඩසටහන් නිර්මාණය කරලා රාජ්‍ය සේවය පවත්වාගෙන යාම තමයි ඒගොල්ලන්ගේ රාජකාරිය කියලා ඒගොල්ලෝ එතනින් නවතිනවනම් රාජ්‍ය සේවයට තියෙන එතනින් එහාට මේක කරගෙන යන්න. නමුත් මෙතනින් නවතින්නේ නැතුව මේක ඇතුළේ වෙන් වෙන මුදල් සම්භාරයට මේකේ ලොල් වෙලා ඒකෙන් තමනුත් ගාණක් හොයාගෙන ජීවත් වෙනවා කියන මානසිකත්වේ නම් ඉන්නේ මේ පාලකයා. ඔහු විසින් කිසි දවසක රාජ්‍ය සේවයට තමුන්ගේ අර පොතේ තියෙන රාජකාරිය කරන්න ඉඩක් තියන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවෙම ඔහු බලන්නේ ඉහළ බලයක් යොදලා ඉවරලා තමන්ට මේ අවනත විදිහට කරන්න. විශේෂයෙන් ටෙන්ඩර් සම්බන්ධ කටයුතු කිරීමේදී අපි දැකලා තියෙනවා මේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට ආපු පැමිණිලි සහ වෙනත් රටේ මේ ටෙන්ඩර් සම්බන්ධයෙන් වෙන අක්‍රමිකතා බොහෝ වෙලාවට ඒවැදී ඒවැ වාඩි වෙනවනේ තාක්ෂණික ගැගේම් කමිටු වල වාඩි වෙන නිලධාරීන්, ප්‍රසම්පාදන කමිටු වල වාඩි වෙන නිලධාරීන්. ඒ නිලධාරීන්ගේ තීරණ වලට බලපෑම් කිරීමේ එක එක ජාතික ක්‍රම හොයාගෙන තියෙනවා. සුලභ ක්‍රම විදිහට තමයි විෂය මාරු කරනවා එක්ක. දැන් එක්කෙනෙක් මේ මේ ක්‍රමයේ ඇතුලේ කොයිතර නරක විදිහට කියවනම් එහෙම එක්කෙනෙක් අයින් කරනකොට 10 දෙනෙක් ඉන්නවා බලාගෙන එතන වාඩි වෙන්නේ. ඒ දක්වා මේ රාජ්‍ය සේවය ගෙනල්ලා තියෙනවා. ඒක නිසා ප්‍රධානම දේ තමයි ඒගොල්ලන්ට මානසිකව කරන බලපෑම. අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලේකම්වරයාට මේ තමයි මේකේ වගකීම තියෙන. දැන් ප්‍රසම්පාදනයේ විතරක් ගත්තත්
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වගකිය යුත්තේ රේගී අමාත්‍යාංශයේ ලේකම්වරයා කියලා තියෙනවා. ඒක නිසා කිසියම් ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමේදී ලේකම්වරයාට නිදහසේ මේ කටයුතු කරගෙන යන්න පුළුවන් නම් කිසි අවුලක් වෙන්නේ නැහැ. නමුත් බොහෝ වෙලාවට මේ ටෙන්ඩර් කරුවා එනවා විවිධ ස්වරූපවලින්. සමහර අවස්ථාවල් තියෙනවා මේ තමුන්ගේ ඥාතීන්ට ටෙන්ඩර් ලබා ගැනීම සඳහා ක්‍රම හදලා තියෙනවා. එතකොට එවැනි තැනකදී රජයේ නිලධාරීන්ට ඒක වළක්වන්න ක්‍රමයක් නැහැ. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඔය ටෙන්ඩර් පමණක් නෙමෙයි අනිත් බොහෝ දේවල් වලදී විශේෂයෙන් ආදායම එකතු කිරීමේදී දැන් සොරවල් දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම වයඹ ඩිස්ට්‍රික්ට්ස් එකට බිලියන ගණනක මේ ඒගොල්ලන්ගේ අය වෙන්නේ තියෙනවා බදු. මෙන්ඩිස් සමාගම එහෙම. කොයිතරම් මේ රාජ්‍ය සේවයේ බලපෑමට ලක් වෙලා තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන්. සුරාබල් දෙපාර්තමේන්තුවේ සුරාබදු අය නොවීම වාර්තාවල් අය නොවීම කියන එක සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටියායින් පස්සේ එහි දෙපාර්තමේන්තු ප්‍රධානියයි තොරතුරු නිලධාරිය දෙන්නම මේක ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. තොරතුරු කොමිෂන් සභාවෙන් තමයි ඔවුන් දෙන්නේ. හේතුව තමයි ඔවුන්ට ඇති වෙලා තියෙන බලපෑම. ඉතින් මේක තමයි රාජ්‍ය සේවයේ තියෙන සාමාන්‍ය ස්වභාවය, වර්තමාන රාජ්‍ය සේවයේ සාමාන්‍ය ස්වභාවය. එතකොට NPP රජයක් යටතේ මේ தත්ත්වයෙන් මේක ගලවා ගන්න ඕන ගලව ගන්න පුළුවන්. ඉහළින් එන මේ නරක බලපෑම නොවේ නම් පහළට මේ වගේ දේවල් කරන්න බෑ. මොකද රාජ්‍ය නිලධාරියා තනි පුද්ගලයෙක් විදිහට ගත්තොත් එහෙම මහා ලොකු බල සම්පන්න කෙනෙක් නෙමෙයි. එයාට තනියම කිසිවක් කරන්න බෑ. එකකින් එකකට සම්බන්ධයි මේ යාන්ත්‍රණය තමයි. මේ යාන්ත්‍රණය ඔව්. එතකොට ඒක නිසා එයා තනියම තමුගේ රාජකාරිය කරගෙන යාවේ ඉහළින් නිදහස්ම. එතකොට මූලිකම දේ තමයි NPP රජයක් යටතේ රජ නිලධාරීන් රජයේ රාජකාරිය කරන්න. පොලිස් නිලධාරීන් නිදහසේ තමුගේ විමර්ශනය කරගෙන යන්න. රයිට්. වෙනත් තැන්වල නිලධාරීන් තමුගේ රාජකාරිය කරගෙන යන්න. මේ උඩ ඉන්න අයගේ උමනාව යටට එන තාක්කල් මේක නවතින්නේ. එතකොට එවැනි පාලනයක් බිහි කරන්න පුළුවන්. මොකද ජාතික ජන බලවේගයේ හොරකම් කරන්න තිබුණ හොඳටම දන්නවා. ඒක රටේ හැම කෙනෙක්ම දන්න දෙයක් තමයි. හොරු නොවන පාලකයින්ට පුළුවන් රටවල් හදන්න. ඒක නිසා රාජ්‍ය සේවය ගොඩ ගන්න එක මහා ලොකු වැඩක් නෙමේ. මේ උඩින් දැනට තියෙනවා මේ සංස්කෘතිය නැති කරගත්තා නම් පල්ලෙහා ඉබේ හැදෙන කොටසක් තියෙනවා. සමහර ඒවා තියෙන්න පුළුවන්. දැන් නිලධාරීන් කාලයක් තිස්සේ ඇබ්බැහි වෙලා මේ අක්‍රමිකතා අනම්මනම් තියෙන පරිසරයට ඒකොල්ලන්ව මේ යම් නිවැරදිතාවයකට ගැනීම සඳහා පොඩි උත්සාහ දරන්නේ. නමුත් රාජ්‍ය සේවයේ මම හිතන්නේ 90% නිලධාරීන් ඉන්නේ තමුන්ගේ වැටුපෙන් ජීවත් වෙන බොහොම සාමකාමී ජීවිතයක් ගත කරන අය. ඒක නිසා මේ කිසිවෙකුට එහෙම මේ ගෙනල්ලා දඬුවම් දෙන්න මේකට නෙමෙයි මේ තියෙන්නේ. උඩින් ආපු බලපෑමේ පීඩනයට යට වෙලා කාලයක් තිස්සේ හිටියන් පස්සේ අවසාන වශයෙන් ඒක සාමාන්‍යකරණය වෙනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ඔය සාමාන්‍යකරණය නවත්තන්න පුළුවන් ජාතික ජන බලවේගයේ රජයකට පමණයි. ඔබතුමා තමත් පැහැදිලිව ප්‍රකාශ කළා මේ හොරකම් කරන්නේ නැති දේශපාලන නායකත්වයකට එහෙම ව්‍යාපාරයකට තමයි රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයත් ආරක්ෂා කරමින් මේ රට ගොඩනැගීම හැකියාව තියෙන කියලා. නමුත් ඇන්ඩන් පෙරේරා මහත්මයා මේ හොරකම් කරන්නේ කියලා කියන ව්‍යාපාරයන්ට එල්ල වෙන චෝදනාවක් තමයි ටීම් එකක් නැහැ. කොහෙද මේ ටීම් එක? මේ රාජ්‍ය සේවයේ කියන එක ওই ටීම් එක කියන කාරණේදී සැලකිය යුතු වැඩ කොටසක් කරන අංශයක් නේද? ඔව් ඇතර මේ ටීම් එකක් නැහැ කියලා බලා කියනවනේ. NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හොඳයි. ඔක්කොම හොඳයි, අදහස හොඳයි, තේරුම හොඳයි. හැබැයි ඉතින් ඒකලොන්ට වැඩ කරන්න ටීම් එකක් නැහැනේ. දැන් NPP එක ආණ්ඩුව පිහිටුවෙන් පස්සේ NPP එකේ රාජ්‍ය ප්‍රතිපත්තිය වෙන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන එක එක විෂයන්ට අදාළ කරුණු. එතකොට NPP ගේ ආයෙන් පස්සේ මේ රාජ්‍ය සේවය රීප්ලේස් කරන්නේ. රාජ්‍ය සේවය අයින් කරලා ඉවර වෙලා මේ වෙන කවුරු හරි ගෙනලා දාන්නේ මෙතෙන්ට. අපි රාජ්‍ය සේවයේ ව්‍යුහ ගැන පොඩ්ඩක් සලකා බැලුවොත් එහෙම මොනතරම් බලසම්පන්න රාජ්‍ය සේවයක් අපිට තියෙනවද කියලා හිත තියාගන්න පුළුවන්. රාජ්‍ය සේවයේ ඉංජිනේරුවෝ, වාරි මාර්ග ඉංජිනේරුවෝ පමණක් ඉන්නවා 1000කට වැඩිය. විදුලි ඉංජිනේරුවෝ, යාන්ත්‍රික ඉංජිනේරුවෝ, ඉංජිනේරු සේවාව කියලා ගත්තාන් පස්සේ ලංකාවේ ඇත්තටම සුපිරියට තියෙන සේවාව. පරිපාලන සේවයේ නිලධාරීන් ඉන්නවා 3000කට ආසන්න ප්‍රමාණයක්. රයිට්. ගණකාධිකාරී සේවයේ ඉන්නවා 2000කට වැඩි ප්‍රමාණයක්. ඊට පස්සේ පසු වෛද්‍යවරු, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විද්‍යාත්මක සේවයේ නිලධාරීන්, මේ විදිහට මානලික නිලධාරීන් සෙට් එකක් ඉන්නවා. ඔවුන්
විවිධ වර්ගවල සේවාවල් 20ක් විතර කරන අය. මේගොල්ලන් මේ 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 නිලධාරින් විශේෂ ශ්‍රේණි අය ඉන්නවා, අධ්‍යක්ෂකවරු විදිහට ඉන්නවා, විදේශ රටවල පුහුණුව ලබලා තියෙනවා. ඒගොල්ලන් හොඳින් පුහුණු කරලා තියෙනවා මේ කාර්යයට. ඒක නිසා රාජ්‍ය සේවයේ වැඩ කටයුතු කරගෙන යන තමයි මේ ටීම් එක ඉන්නේ. දැන් NPP රජයක් යටතේ ඒගොල්ලෝ ගෙවල්ල යන්නේ. අපි ගත්තොත් එමෙ පොලිස් සේවයේ පමණක් ගන්න, පොලිස් සේවයේ ලංකාවේ පොලිසිය ඉතාමත්ම නවීන උපකරණ වලින් නෙමෙයි පරීක්ෂණ පවත්වන්නේ. හැබැයි කොහේ හරි තැනක මිනිමරුවක් වුණාම, ස්ත්‍රී දූෂණයක් වුණාම, දරුවෙක් උස්සගෙන ගියාන් පස්සේ අපේ රටේ පොලිසිය පැය දෙකෙන් තුනෙන් වැඩේ කරනවා. ඒක නිසා ලංකාවේ හොඳ ටීම් එකක් ඉන්නවා. මේ 14 ලක්ෂයක ටීම් එක කියලා කියන්නේ කාර්යාල කාර්ය සහායකයා බඳව ගන්නේ නියම සුදුසුකම් උපරිම සුදුසුකම් වලින්. හැම කෙනෙක්ම උපරිම අධ්‍යාපන සුදුසුකම් වලින් බඳවගත්තා. වෛද්‍යරු ඉන්නවා 30,000ක් විතර. එතකොට දැවැන්ත ටීම් එකක් මේ තියෙන්නේ. මේ ටීම් එක අවභාවිත කරපු මිනිස්සුන්ට බෑ මේ මේ රටේ වැඩ කරන්න. ජාතික ජන බලවේගයේ රජයට තියෙන්නේ තමුගේ ප්‍රතිපත්තිය ස්ථාපිත කළා. ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් වුණාන් පස්සේ මේ රාජ්‍ය සේවකයෝ ඒක අපුරුවට කරයි. ඒ නිසා එතන ටීම් එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. හරි. මිනිස්සු නිකන් ගේනවා ටීම් එකක් කියලා. මේක ලුජිතියා ඉන්නේ. අර මේ මේ මීට කලින් මේ රට පාලනය කරපු අය ඔය ටීම් එකේ කතාව කියන්නේ ඒක හේතුවක් තියෙනවා. රාජ්‍ය තන්ත්‍රයේ මේ පල්ලෙහා තිබුණාට ඒගොල්ලන්ගේ මේ දේශපාලන ටීම් එක තමයි මෙහෙයුවේ. දැන් ඒගොල්ලෝ කියනවා ඒ ජාතික ටීම් එකක් අපිට නැහැන්නේ. ඒ ජාතික ටීම් එකක් අපිට නැති බව නම් ඇත්ත. ඒ වගේ හොරකමට, රජයේ දේපල අවභාවිතයට, අක්‍රමිකතාවල වලට ඒ ටීම් නැහැ. නමුත් පැහැදිලිවම රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා ශක්තිමත් රාජ්‍ය සේවයක් තියෙනවා. ඔවුන්ගේ 100%ක ප්‍රමාණයක් මේ තියෙන බටා පිටාව ඇතුලේ මේක සම්පූර්ණයෙන් මේ මාල්ලතර දූසරයට ගිල්ලවල තිබිච්ච රටක් නේ. ඒක නිසාම මේක ඇඟට කාවේ දිච්ච ඒවා ටිකක් ඇති. හැබැයි ඒක සුළුතරයක්. ඒක නිසා ඒක හදාගන්න එක ඉතා පහසුයි. මේක නිසා හොඳ ටීම් එකක් ඉන්නවා. හොඳ වැඩකට ඒගොල්ලන් යොදාගෙන මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. ඔබතුමාගේ වගේම අල්ලස දූෂණය සිදු කරන්නේ නැති, වංචා කරන්නේ නැති ටීම් එකක් තමයි ජාතික ජන බලවේගය සතුව ඉන්නේ. එතකොට ඒ ටීම් එක බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තියෙන් ක්‍රියාත්මක කරන්න මේ රාජ්‍ය සේවයේ උපරිම ආකාරයෙන් යොදවලා බල ප්‍රයෝජනයට ගැනීමට. ඔව්. එතකොට අන්න මහත්මයා මේ වෙනකොට රාජ්‍ය තිබෙන එකක් තමයි රාජ්‍ය සේවකීන් වැඩි, ඒ වගේම රාජ්‍ය සේවකීන් නිසි පරිදි ඔවුන්ගේ ප්‍රයෝජනය ලබා ගන්න නැහැ කියන එක. මුතුමගාව කතා කරද්දී තිබුණ ලේකණියකුත් තිබුණ රාජ්‍ය සේවයේ සතුව තිබෙන වාහන ප්‍රමාණය සම්බන්ධයෙන් අපි ඒකත් එක්කම කතා කරමු. මේ රාජ්‍ය සම්පත් කියන දේවල් නිසි අයුරින් රටේ සංවර්ධනයට, රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න භාවිතා කරනවද නැද්ද කියන එක. ඇත්තටම මෙහෙමයි. රටේ තියෙන මේ සම්පත් ප්‍රමාණය බැලුවෙන් පස්සේ දැන් සමහර වෙලාවට කියනවනේ දැන් මේ රාජ්‍ය පාලනය පවත්වාගෙන යන සම්පත් ගන්න සල්ලි කොහෙන්ද කියලා මම ඔබට එක උදාහරණයක් කියන්නම්. අපේ රටේ ආයතනවල තියෙන වාහන සංඛ්‍යාව, අපේ රටේ ආයතනවල වාහන සංඛ්‍යාව සම්බන්ධයෙන් කොම්ට්‍රෝලර් ජෙනරාල් කාර්යාලයේ මාමෙත නිකුත් කරපු ලේඛනයක් තියෙනවා. අපේ රටේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල තියෙන වාහන සංඛ්‍යාව 90,077. මෙහි තියෙනවා මෝටර් කාර් පමණක් 12,314. ඊට පස්සේ මේකේ තියෙන යතුරුපැදි, මෝටර් කාර්, ද්විත්වකාරී වාහන, බස්, මෝටර් ලොරි, ඉඩම් වාහන, ඩබල් කැබ්, ත්‍රිරෝද, ට්‍රැක්ටර්, මෝටර් කෝච් ඔය ඔක්කොම එක වාහන තියෙනවා 90,000 ගානක්. වාහන මෙච්චර ගොඩ ගැහෙන එක හේතුවකුත් මම ඔබට කියන්නම්කෝ. මේ ඒක දේශපාලන සංස්කෘතිය ගහ බැඳිච්ච දෙයක්. මේ ආණ්ඩුව හැම හේකම රාජ්‍ය පාලනයේ මාරුණයෙන් පස්සේ අලුතෙන් ඇමතිවරයෙක් ආවොත් එහෙම. ඒ ඇමතිවරයා එතෙක් රාජකාරි කරපු ඇමතිවරයාගේ වාහනේ වාඩි වෙන්න කැමති නෑ. එයාට අලුත් වාහනයක් ඕන. ඒ ඇමතිවරයා එතනින් ගියාන් පස්සේ එන එක්කෙනා අරකේ වාඩි වෙන්නේ නෑ. එයාට තව එකක් ඕන. එතකොට ඇමතිවරයා අයින් කරන වාහනේ ලේකම්වරයා පාවිච්චි කරනවා. ලේකම්වරයා පාවිච්චි කරපු වාහනේ පල්ලෙහාට දෙනවා. ඔහොම ගිහිල්ලා පූල් එකට එකතු වෙච්ච වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකට සැදී පැහැදී ඉන්නව තිබුණා ඔය රාජ්‍ය භාණ්ඩාගාරේ. මට මතකයි 2018 දී පමණ හැම ඇමතිවරයෙක්ම ඉල්ලන්නේ V8 වාහනය. V8 වාහනයක ඒ වෙනකොට මිල 4,30,00,000. හරියටම මහ භාණ්ඩාගාරයෙන් වෙන් කරලා ඉවන්නේ 4,30,00,000. නියෝජ්‍ය ඇමතිවරයාත් පරණ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ හෝ ඇමතිවරුන්ගේ අලුත් වාහන පාවිච්චි කරන්නේ නැහැ. එයාටත් ඕනේ අර ජාතියම වාහනයක් අවශ්‍යයි. දැන් එහෙම ගෙනල්ලා විශාල වාහන ප්‍රමාණයක් තියෙනවා ඒ රජයේ ආයතනවල.
මට මතක ග්‍රාමී ආර්ථික අමාත්‍යාංශයේ වාහන තිබුණ 108ක්. ඒක නිසා අපිට සම්පත් ලැබුණක් නැහැ. සම්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා. කාර්යාලවල පරිගණකද, ප්‍රින්ටර්ස්ද, මේ මල්ටිමීඩියාද ඕවා හුඟක් මේ කාර්යාලවල පුරවලා තියෙනවා. ගොඩනැගිලි එහෙම තියෙනවා. රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. පාවිච්චි කරපු නැති ඒවා. ඒක නිසා රටක් හදනව නම් රාජ්‍ය සේවයට ඇති තරමට භාණ්ඩ තියෙනවා, වාහන තියෙනවා, හොඳ ටීම් එකක් ඉන්නවා, උගත් ටීම් එකක්. ඒක නිසා මම හිතන්නේ ජාතික ජනබලවේගයේ රජයකට ලොකුම පහසුව තියෙන්නේ රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය බරක් නෙමෙයි ඇත්තටම. වෙලා තියෙන දේ තමයි රාජ්‍ය සේවකයන්ගෙන් වැඩක් ගන්න. ඔවුන්ව නිෂ්පාදන කාර්යයට යොදා ගන්නට වැඩිය ඒගොල්ලෝ කැමති බයින් ඇන් සෙල්ින් වලින් ගාණක් කපා ගන්න. ඒක නිසා මම හිතන්නේ මේ රාජ්‍ය සේවය අපිට හුඟක් ඵලදායී විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපේ අරමුණු ජයග්‍රහණය කරගන්න. ඔවන මම එතකොට අපිට නිතරම කතා වෙන දෙයක් සමාජීයත්වයේ කතා වෙනවා. මේ පැවති ආණ්ඩු සහ පැවති විපක්ෂයන්. ඒ විපක්ෂයන් තමයි එක්තරා කාලයක නැවතත් ආණ්ඩු බවට පත් වෙන. ආණ්ඩු ඉන්නේ විපක්ෂයට යනවා, විපක්ෂයේ ඉන්නේ ආණ්ඩුවට එනවා. එතකොට මේ දෙගොල්ලම මාරුවෙන් මාරුවට මේ රාජ්‍ය දේපල අවභාවිතා කරනවා. ඒ අවභාවිතා කිරීම සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් පාවිච්චි කරනවා. සහ අපි දන්නවා රාජ්‍ය ඇමතිවරයාට, විශේෂ භාර ඇමතිවරයාට කිසිදු ගෙවීමක් සම්බන්ධයෙන්, මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් බලතල නොතිබුණත් දේශපාලන අධිකාරියේ මඟ පෙන්වීම නොමැතිව මෙවැනි වංචා දූෂණ සිද්ධ වෙන්න බැහැ කියලා තේරෙනවා. මොකද ඔවුන්ගේ ඔවුන්ගේ අනුමැතියක් නොමැති නම් ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක විය යුතුයි. අපිට තේරෙන දේ තමයි එහෙම නීති ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබතුමා හිටපු ප්‍රධාන කණකාධිකාරීවරේ, ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාමත් දීර්ඝ කාලයක් වැඩ කරපු පුද්ගලෙ. එතකොට ඔබතුමාගේ අත්දැකීම මොකද්ද මේ දේශපාලන අධිකාරියේ විසින් මේ රාජ්‍ය නිලධාරීන් භාවිතා කරමින් සිදු කරන මේ වගේ අවභාවිතාවන්? එතෙම ඉතා මෑතක සිද්ධ වෙච්ච අවභාවිතාවකම කියන්න. අපේ රටේ වර්තමාන අගමැති තමයි දිනේෂ් ගුණවර්ධන මහත්තයා. 2018-19 තුරෙන් දැන් කොවිඩ් වසංගතයේ ලංකාවට ආවන් පස්සේ සිද්ධ වෙච්ච දෙයක් තමයි ඒකත් සමග ඇති වෙච්ච තත්ත්වයන් උඩ ඉන්ධන ගෙනීම සඳහා මුදල් නැතුව ගිහිල්ලා ඉවර වෙලා ඔහොමම ගිහිල්ලා ඉතාමත්ම ඉන්ධන සීමාව වෙච්ච තත්ත්වයක් ආවා. ඒක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ බාරව ඉන්නෙත් දිනේෂ් ගුණවර්ධන මහත්තයා තමයි හිටියේ. එතකොට ගහනවා චක්‍රලේඛයක් ගහනවා රාජ්‍ය ආයතනවල වාහන පාවිච්චි කරනකොට ඉන්ධන ඉතා අඩුවෙන් පාවිච්චි කරන්න, පූල් එකට දාලා කට්ටිය ඔක්කොම එකට යවන්න, ඔහොමම කියලා ඉන්ධන වලට බරපතල සීමා කිරීමක් දානවා. චක්‍රලේඛයක් කිසි උගලායකට වෙන්නේ. පසු කාලයකදී එළිදරව් වෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහනවලට තෙල් ගහනවා ශ්‍රී ලංකා වරාය අධිකාරීන්. එතකොට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියලා කියන්නේ රාජ්‍ය ව්‍යාපාරයක්, පබ්ලික් එන්ටර්ප්‍රයිසස් එකක්. ඒක අඩු වශයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ යටතේවත් නෙමෙයි තියෙන්නේ. රයිට්. ගුඩ් ගවර්නන්ස්, එහෙම නැත්නම් යහපාලනය සම්බන්ධ රෙගුලාසි තියෙනවා මේ 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 රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන්. ඒකේ තියෙනවා රාජ්‍ය ව්‍යාපාරවල සම්පත් පාවිච්චි කරන්න බෑ එහෙම මේ වෙනත් ආයතනවලට. හැබැයි පාවිච්චි කරනවා. 4,30,00,000 තෙල් ගහලා තියෙනවා. අවුරුදු 2කට වැඩි කාලයක් තිස්සේ නොකඩවාම. එතකොට රටේ මිනිස්සුන්ට එක නීතියක්. රටේ වෙනත් ආයතනවලට එක නීතියක්. ඒ ආයතනවල නිලධාරීන්ට දීලා තියෙන ඕගොල්ලෝ මෙතනින් එහාට යන්න එපා. ඕගොල්ලෝ තෙල් ගහනවා නම් මෙන්න මේ විදියට කරන්න. හරි, මෙන්න මේ සීමාවන් යටදී යන්න කියලා. හැබැයි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යවනවා කාර් සහ තවත් වාහන ගොඩාරියක් නොකඩවා තෙල් ගහනවා. දැන් වෙලා තියෙන දේ තමයි වරාය අධිකාරියේ නිලධාරීන් වෙන කරන්න දෙයක් නෑ. අවසාන වශයෙන් ඔවුන් ඉල්ලා සිටිනවා වහම මේ සල්ලි ගෙවන්න, මෙතනින් එහාට අපි මේ කරන්න නැතේ කියලා. ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. එතකොට මහත්මයා මේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම සිදු කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට හඩක් නගන්න පුළුවන්ද මේ වෙලාවේ? ඔවුන්ට එළියට ඇවිල්ලා කියන්න පුළුවන්ද මේ දේපල මේ විදිහට අවභාවිතා කරනවා, දේශපාලන අධිකාරීන් මේකට බලපෑම් තියෙනවා, මේවා රාජ්‍ය නිලධාරීන්ට බයක් සහක් නැතුව ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා කියන්න පුළුවන්ද? එහෙම වාතාවරණයක් රටේ මේ වෙනකොට තියෙනවද? එහෙම වාතාවරණයක් නැහැද? මොකද රජයේ නිලධාරීන්ට මේ
එහෙම ඇවිල්ලා තමුන්ගේ ආයතනවල තියෙන දේවල් එළිය කතා කරන්න බෑ. එතකොට මේ ඒක විනයානුකූල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. නමුත් ඔවුන් නියෝජනය කරන වෘත්තීය සමිතියට පුළුවන්. ඒකලන්ට පුළුවන්. ඒකලන්ට පුළුවන් හටනා ගන්න මේ 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 දේවල් කිරීම කියන කාරණයට මේ අපිට එකඟ වෙන්න බෑ. අපේ නිදාසෙ අපේ රැකියාව කරගෙන යන්න දෙන්න කියලා අනිත් එක උන්ට වගකීමක් විදිහට දීලා තියෙනවා මේ රජ්‍ය නිලධාරීන්ට. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටි පාටි සංග්‍රහයේ පොදු දේපළ ආරක්ෂා කිරීම, ඒවා විනාශ වී යාමෙන් බලක්වා ගැනීම සහ ඒවා විනාශ කිරීමෙන් බලක්වා ගැනීම ඔවුන්ගේ වගකීම වන්නේ කියලා රජයේ නිලධාරීන්ට තියෙනවා. ඒක නිසා එළියට ඇවිල්ලා කියන්න ඕනේ. ඇතුළතදීම කිව්වහම ඉවරයි. හරි, ඇමතිවරයාගෙන් හරි කාගෙන් හරි නියෝගයක් වෙනකොට ඇතුළතදීම කිව්වහම ඉවරයි. අපිට අපිව ගැට ගහලා තියන්නේ අන්න අර දේවල් කරන්න එපයි කියලා. හරි, ඒක නිසා ඔව් අපිට නියෝග කරන්න එපා, අපි කරන්නේ නැහැ කියලා. එතනින් ගනුදෙනුව ඉවරයි. එබැවින් නිර්භීත නිලධාරීන් සම්බන්ධයෙන් පසුවට ඇතිවන ප්‍රතිවිපාක මොනවද? එහෙම කියලා ඉන්න පුළුවන්ද රාජසේවී? නෑ, මෙහෙමයි. මේක බලවත් යාන්ත්‍රණයක්. මේ මේ ක්‍රියාත්මක වෙමින් තියෙන රාජ්‍ය යාන්ත්‍රණය කියන එක බලවත්. ඒක සුළුපටු නෑ. ඒකට එරෙහිව ගිහිලි වරලා යන මිනිස්සුන්ට දඩයම් කරන්න, ඒ මිනිස්සුන්ට දඬුවම් දෙන්න ක්‍රමසහවිදි ඕන තරම් තියෙනවා. හැබැයි මේකත් සමග සටන් කිරීම හැර වෙන විකල්පයක් නෑ. අපි පොදුවේ රට අරගත් ගම්මුකෝ, රාජ්‍ය සේවය ඒක කෑල්ලක්නේ. පොදුවේ රටේ මිනිස්සු මේ අවුරුදු 76ක පාලනයට විරුද්ධව සටන් නොකළොත් මේක වෙනස් කරන්න බෑනේ. ඒක රාජ්‍ය සේවයෙන් රාජ්‍ය නිලධාරියාට ස්වාධීනව වැඩ කරගන්න බැරි වෙන විදිහට තියෙන මේ තත්ත්වයත් එතනත් තියෙනවා සටනක්. රයිට්? ඒ සටන සමාජයත් සමග බද්ධ කරලා ගැට ගහගෙන යන්න රාජ්‍ය නිලධාරීන් ඒකට අදාළ මේ ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ. ඔව්, ඇන්ටන් මාත්මය ඔබතුමා අපේ මැදිරියට ඇවිල්ලා අද ඉතාමත් හරවත් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඔබතුමත් විශ්‍රාම යනතුරු සේවය කරපු තමන්ගේ සහෝදර නිලධාරීන්ට ත්‍රායුධිකට පණිවිඩයක් ලබා දුන්නා. NPP රජයක් යටතේ රාජ්‍ය සේවය යළි නගා සිටුවන්න උනාද ගන්න ක්‍රියාමාර්ග ගැන අද ශිඛරයේ වැඩසටහන සම්බන්ධයෙන් අපි දසිකරේ වැඩ සටහනේදී අපි කතා කළේ NPP රජයක් යටතේ රාජ්‍ය සේවයේ පුනර්ජීවනය කරන්නේ කොහොමද කියන එක, රාජ්‍ය සේවයට පුනරුද්යක් ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ සම්බන්ධයෙන් කතා කරන්න අපේ මැදිරියට ආපු ඉන්ටර්න් පෙරේරා මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපේ ආරාධනය පිළිගන්න පැමිණීම සම්බන්ධයෙන් මෙවැනි වැඩසටහනක් සමඟ අපි ඉදිරියටත් හමු. ශිඛරය රට හදන හැටි ගැන මාලිමාවේ කතිකාව. පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය